පිලිපීනය මුහුණ දුන් ඉතාමත් දරුණු ගණයේ භූකම්පනය නිසා මේ මොහොත වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳයි අපි ඔබට වාර්තා කරන්නේ. ප්‍රබල ගණයේ සුළිකුණාටුවක් ඊයේ වන විට පිලිපීනයට බලපාන ලැබුවා. එයින් පිලිපීනයේ උතුරු දිග කොටස බරපතල අවදානමකට මුහුණ දුන්නා. ඒ අනුව වාර්තා වන තොරතුරු වලට අනුකූලව පුද්ගලින් 36 දෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති අතර එවැගේම ඔවුන්ගේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටයුතු පවත්වාගෙන යාමත් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පිලිපීනයේ භූගර්භ ඒ හා සමානවම ගිනි කඳු හා සම්බන්ධ විශ්ලේෂණය කරනු ලබන ආයතනය ප්‍රකාශ කර තිබුණේ ගෙවුණු අඟහරුවාදා රාත්‍රියේ ඇතිවුණු භූකම්පනය රික්ටර් මාපකංක 6.4ක අගයක් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් එය භූගර්භය තුළ ගත් විටදී කිලෝමීටර් 9ක අභ්‍යන්තරයේ ඇති වී තිබෙන සිදුවීමක් බවටත් ඒ හරහා ලගහයන් නගරයට ආබ්‍රා ප්‍රාන්තයේ බරුණු බලපෑම් සිදුව ඇති බවටයි ඔවුන් වාර්තා කරන්නේ. එය භූකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 11ක් ගැඹුර ඇති භූමිය තුළ සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒත් සමගම ඇමරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේද සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරනු ලැබුවා. ඒ හා සමගම උතුරු ලුසෝන් ප්‍රදේශයේ මුහුදු රළ මට්ටම ඉහළ යාමේ සිදුවීමද වාර්තා වෙලා තිබුණා. ඒ අනුව වාර්තා වන තොරතුරු වලට අනුකූලව මැනිලා නගරයටත් ඒ වගේ මෙතනින් පරිබාහිර කිලෝමීටර් 400ක් දුරින් වුණු දකුණු ආබ්‍රා වලටත් මෙහි බලපෑම ඇතිව තිබුණා. මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව ආබ්‍රා ප්‍රදේශයේ පුද්ගලින් 10 දෙනෙකු සුළුතුවාල ලබා තිබෙන අතර මිට අමතරව ඉල්කෝස් නෝට්නම් ප්‍රදේශයේ පුද්ගලින් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන නවතම තොරතුරු වලට අනුකූලව මේ සිදුවීමේ අවදානම පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරමින් පවතිනවා. ඊට හේතුව තමයි ගිනිකඳු අවදානමක් ඇතිවීමේ තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳ ඔවුන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ගෙවුණු ජූලි මාසය තුළදී මැග්නිටියුඩ් 1.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් ඔවුන්ට සිදුවුණු අතර ඒ සමගින් ගොඩනැගිලි කඩාවැටීම ඇතුළු සිදුවීම් සිදුව පුද්ගලින් 5 දෙනෙකු මරණයට පත් වුණා. 1990ේදී ප්‍රබල 7.7ක අගයක් පෙන්වන ලද භූකම්පනයක් සමගින් 2000කට ආසන්න පිරිසක් උතුරු පිලිපීනයේ මරණයට පත් වුණා. ඒ නිසා පැසිෆික් රින් ඔෆ් ෆයර් පිලිපීන් ආකියෝපෙලොජි ලයිස් ඉන් ද පැසිෆික් රින් ඔෆ් ෆයර් මේ පැසිෆික් කලාපිය මේ පිලිපීනයේ පිහිටා තිබෙන්නේම පැසිෆික් රින් ඔෆ් ෆයර් කියන අවදානම්කාරී තත්ත්වය විශේෂයෙන්ම ගිනි කඳු අවදානම ඒ වගේම භූකම්පන අවදානම කියන දේ දකුණු දිග ආසියානු රටක් විදිහට බරපතල ආකාරයේ අවදානම් ගෙන එන රාජ්‍යයක් බවටයි පිලිපීන රාජ්‍යය පත්ව තිබෙන්නේ.